සද්ධාවන්ත පින්වතුනි සීලවතී සේවන භාවනා මධ්‍යස්ථානයේ බදාදා දිනවලදී පවත්වන හුදකලා භාවනා දිනයේ අද දවසේ පවත්වන්නේ මෙහිදී මුලින්ම අවුරුදු ගානක ඉඳලා පැහැදිලි කරගෙන එනවා තමන්ට කරන්න තියෙන්නේ බුදුහාඳුර දීපු සතර අතිපට්ඨානෙම වැඩෙන කමඨහනක යෙදි වාසය කිරීමයි. දැන් ඒ සඳහා මහන්සි වෙච්ච අයට බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය ගැන විශ්වාසයක් තියෙනවා. අනික් අයට හැමදාම සැකයි, බයයි. මම හරිද කියලා බයයි. ඒතර අවුරුදු 50ට සතිපට්ඨානේ වැඩලා මට මම හරිද කියලා සැක තියෙන්නේ මේ ධර්මයේ ගැන යාට අවබෝධයක් නැතිකම. එතකොට ඒ සඳහා ඇතිවන ප්‍රශ්න ප්‍රායෝගික දේවල් මේ භාවනාව එක්ක සම්බන්ධ වෙන ප්‍රායෝගික දේවල් හුඟක් ඒවා පැහැදිලි කරලා දීලා දිනවා. ඒ කොච්චර පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ මතය අනුව අර තමන් කමඨහනක ඉන්නවා කියන එක අමතක වෙලා අර සක්කාය දිට්ඨිය පෝෂණය වෙන තමන්ගේ ශරීරයේම හොඳයි කියන මතයේ උඩ ප්‍රශ්න ඇති කරගෙන භාවනාව කඩාකප්පල් කරගන්න විශාල පිරිසක් මේ ස්ථානයේ තියෙනවා. දැන් යන්නේ මොකටද? නිවන් දකින්ද? නිවන් මාර්ගයේ විවෘත වෙන්නේ කොහෙන්ද? සක්කාය දිට්ඨිය ඉවත් වීමෙන්. නමුත් කමඨහන වඩනවා බුදුහාඳුනාගේ කමඨහනට වැඩිය තමන්ගේ ශරීරයේ ලොකු වෙනවා. ඒ කියන්නේ ලෙඩ ලොකු වෙනවා. දැන් ශරීරයේ මගේ ශරීරයේ කියන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය. දැන් හැමදාම අහන ප්‍රශ්න තමයි ඔන්න කෙන්ඩ පෙරලෙනවා. ඒක නවත්තගන්නේ කොහොමද? දැන් කාට හරි කෙන්ඩ පෙරලෙනවා නම් ඇවිද ගන්න බෑ. නමුත් සක්මන් කරනකොට කෙන්ඩ පෙරලෙනවා කියලා කියනවා. දැන් මේ ලෝමිනියෙකුට කෙන්ඩ පෙරලිලා ඇවිදින්න බෑ. උපාසක අම්මලට සක්මනේදී කෙන්ඩ පෙරලෙනවා. නැත්නම් පෙලක් අයට කොන්ද කැඩෙනවා. ඒ කොන්ද කැඩෙනම හිටගෙන හිටියයි, ඉඳගෙන හිටියයි. දැන් කොන්ද ලොකුයි බුදුහාමුදුරන්ට වැඩිය. කෙන්ඩ ලොකුයි බුදුහාමුදුරන්ට වැඩිය. මොකද අවුරුදු 60ක් වෙනකන් ඔය ශරීරයේ ඒ විදිහට තමයි පෝෂණය කරේ. දැන් එහෙම කරපු අයට අර කමටහනේ එන්නේ වැඩුණාට භාවනාව තමන්ට ලොකු වෙන්නේ තමන්ගේ මස් ඇටලිය ගොඩයි. බුදුහාමුදුරුවොත් පුංචි, කමටහනක් පුංචි, ධර්මයක් පුංචි. දොස්තර ලොකුයි, බෙහෙත් ලොකුයි. ඉතින් එන්නේ වගේ පිරිසක් දැන් අපි දකිනවා බහුතරයක් ඒ පිරිස වැඩි වෙනවා කිය. දැන් ඒ පිරිසට කමටහන් දීලා මේ භාවනා බණ කිව්වට එච්චරම් සාර්ථක භාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ එකයි තමන්ගේ නැහැදිච්ච එකම අනුව ඒ ධර්මයේ පාවා දෙන. දැන් ධාතු ගුණ ගැන ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියලා කොච්චර කිව්වා හැම ප්‍රශ්නෙම තියෙන්නේ ඒකම. එතකොට ඒක තීන්දු කරන්න ඕනේ තමන්මයි. එහෙම තීන්දු කරන්න බැරි මිනිහට මේ සතිපට්ඨානෙ වැඩෙන්න බෑ. එතකොට එන්නේදී පැහැදිලි කරා. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔන්න මෙහෙම එන අය කතා කරන්නේ මොනවද? හාමුදුරනේ අපි භාවනා කරනවා, තව හාමුදුර කෙනෙක් මෙන්න එහෙම කියනවා. ඒක හරිද? දැන් ඒක හරිද කියලා මගෙන් අහන්න ඕනේ මේ හාමුදුරන්ගෙන්. ඒකත් නැහැදිච්ච ගම. ඒ රත්ත්‍යාදුකාරය. දැන් එහෙම රත්ත්‍යාදු ගහපු අයටත් එතකොට මොකද වෙන්නේ? හැමදාම හරක වගේ ඇවිදිනවා මිස සක්මනන්නේ. එනවනේ. එතකොට අනුන්ගේ දේවල් හොයලා හොයන්න නැතු ඉන්න එක්ක තමන් කරන භාවනාව තමන් කරන්න. කරලා ඒකෙන් ප්‍රතිඵල අරගෙන ප්‍රශ්න තියෙනවා අපෙන් අහන්න. මොකද මග අරින්නේ නැහැ නේ. කාටවත් මේ වහ දෙන්න හදන වැඩක් නෙමෙයි. ශාරීරික කොඳු ඇට ඉල ඇට කඩන වැඩක් නෙමෙයි.
තේරෙනවද? ඔය වගේ වැඩක් නැති ප්‍රශ්න හා මතවාදවල ඉන්න අයට මං කියන්නේ භාවනාව දියුණු වෙන වේගය බොහෝම ස්වල්පයයි. ඒ ගැන හොඳට කල්පනාවෙන් කරන්ද නැත්නම් වයසට යනවා විතරයි. සතිපට්ඨානෙ වැඩි ලැබෙන ප්‍රතිඵලයේ වයස. ඕක ඉස්සරහට යන්න මෙතන දික්ටි වල තමයි ප්‍රශ්න තියෙන්නේ. තමන්ගේ නැහැ දික්ටි දික්ටි අවුරුදු 60ක් වෙනකම් බොරුවට හදපුවා. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයටත් ඒක යෙදුනාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් බලක් ගන්න බැරුව යනවා. ඒක නිසාවෙන් ඒ ටික අහක් වෙන්න තමයි ওই ධර්ම කරුණු කියා දුන්නේ. නමුත් ඒ ධර්ම කරුණුම තමන්ගේ අර දික්ටි වලට යොදා ගත්තොත් ඒක අවාසියක් වෙනවා. දැන් අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තුල මේ සතර සතිපට්ඨාන කමඨහණක් කවුරු හරි ගිහිව පැවිදි ශ්‍රාවකයෙක් වැඩුවොත් එයාගේ මේ සංසාරයේ හදන දිට්ඨිය වෙනස් වෙනවා. සංසාර නිර්මාණයක් නැති දිට්ඨියක් බවට පත් වෙනවා. සංසාරයේ හදන දිට්ඨි වර්ග දෙකක් දිට්ටි ගොඩක් තිබුණාට ඒකේ ඒ දිට්ටි වල මූලික ස්වરૂප දෙකක් තියෙනවා. එකක් මිත්‍යා දෘෂ්ටිය, අනික කම්මස්සගතා සම්මාදිට්ඨි. ඒකට මේ මිත්‍යා දෘෂ්ටියයි කම්මස්සගතා සම්මාදිට්ඨියයි කියන එක සංසාරයක් හදන්නේ නැති දිට්ටි නෙමෙයි. සංසාරය නිර්මාණය කරන දිට්ටි. ඒකට මිත්‍යා දෘෂ්ටියෙන් හදන සංසාරයේ කාම දුගති සතර අපාය. එච්චරයි වෙනස. කම්මසකතා සම්මාදිට්ඨිය තුලින් හදන ඒකත් සංසාරයක් හදනවා. ඒක කාම සුගති. ඒ කාමාවචර මට්ටමේ. කම්මසකතා සම්මාදිට්ඨිය තව ඊට වැඩිය දියුණු වෙන්න පුළුවන් රූපාවචර හෝ අරූපාවචර මට්ටමේ කම්මසකතා සම්මාදිට්ඨිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටි නැහැ. දැන් ඒ දිට්ටි දෙකට දෙකම සංසාරය හදනවා. ඒ සංසාරය හදන දිට්ටි දෙක වෙනුවට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා සංසාරයක් හදන්නේ නැති දිට්ටියක්. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ලැබුවොත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකේ. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය නිකන් ලැබෙන්න බෑ. පාර යනකොට ලැබෙන්න බෑ. දන් දෙනකොට ලැබෙන්න බෑ. බණ අහනකොට ලැබෙන්න බෑ. තමන්ගේ උරුමයෙන් පරම්පරාවෙන් ලැබෙන්න බෑ. පරම්පරාවෙන් ලැබෙන්න පුළුවන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කම්මසගත සම්මාදිට්ඨිය විතරයි. දන් දුන්නට ලැබෙන්න පුළුවන් වෙන්නේ එච්චරයි. මිත්‍යා දෘෂ්ටියක් වෙලා කම්මසගත සම්මාදිට්ඨියට පවතින්න පුළුවන්. සිල් ගත්තත් එච්චරයි. සමත භාවනා කරත් එච්චරයි. එහෙනම් මේ කම්මසගත සම්මාදිට්ඨියේ ඉන්න ගමන් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා වරද්ද ගන්න එක තමයි හැමෝම කරන ලොකුම වැරැද්ද. ඒක හින්දා ඔන්න තාලෙට සාදු කියන්න පුළුවන් වැඩියෙන් හොඳට පුළුවන් කෙනා හිතනවා මං අතේ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉස්සර බෑ තාලෙට සාදු කියන්න දැන් පුළුවන්. ඊගාට ඉස්සර මං දන් දෙන්නේ නැහැ දැන් දන් දෙන්න හරි ආසයි. ඒක හින්දා මං ළඟ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉස්සර සීල් කඩාගෙන පංචේන්ද්‍රිය විනෝකේ පිනෝපිකමයි කරන්නේ දැන් සුදුසිරි දියඳගෙන පන්සලීමයි ඉන්නේ කිහින්ද තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙනම් ඔය වගේ වෙනවා. මට ඉස්සර බුදුරැස් පේන්නේ නැහැ බුදුගුණ වැඩුවට දැන් ඇහැ පියාගත් හැටිය පේන්නේ රැස්. ඒකින්ද තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔන්න ඒ වගේ මේ බොරු විකාර කරන පිරිස් හා බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටලවා ගත්තේ අය එදත් හිටියා බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ. මේ පිටාය නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. අන්නේ ප්‍රශ්නය සරියුත් හාමුදුරුවෝ දැකලා මේක සාසනික වශයෙන් මේ බුදුහාමුදුරන්ගේ සත්‍ය ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කාටවත් බැරි වෙන දෙයක් නිසාවෙන් මේකට විසඳුමක් විදිහට තමයි එදා සැරියොත් හාමුදුරුවෝ එදා මේ ප්‍රශ්නේ වැඩියෙන් ඇති කරගෙන හිටිය හාමුදුරුවරු රැස් කරලා මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. දැන් ඒක තමයි පැහැදිලි කරේ. මොකද මෙහි ඉන්නේත් ඔය වගේ විලම්බීත තියෙන අය වැඩි. තේරෙනවද? නැතුව
වෙන දෙයක නෙවෙයි බොරු බොරුවට නිවන් දැකලා හොර නිවන් සැබැහැ නිවන දැක්කා නම් ඉතින් ඕක එහෙම බොරු වෙන්න බෑනේ තේරුණා නේද ඒක හපුවම ඊට පස්සේ ආයෙ ප්‍රශ්නේ උපාසක අම්මලාට දැන් අද කියන්න තියෙන්නේ මොකද්ද ගැඹුරුම ධර්මකාරණ්‍යය දැන් සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨි ලාභී ළඟ දකින්න පුළුවන් ලක්ෂණ 16ක් සරියුත් හාමුදුර දේශනා කරනවා මේ 16න් අපි 11ක් 10ක් නේ 11ක් කරේ 11ක් සම්පූර්ණ කරා අද 12 වෙනි එක 12 වෙනි එක මොකද්ද නාම රූපංච පජානාති නාම රූප සමුදයංච පජානාති නාම රූප නිරෝධංච පජානාති නාම රූප නිරෝධ ගාමිනී පටිපදාය පජානාති දැන් අර නැහැදිච්ච කම කියන්නේ ඔන්න උපාසක උපාසිකාවන්ගේ දැන් නාම රූපය ගැන අද කිව්වම අද රැයට කෝල් අහන දෙනවා හාමුදුන්නේ මට තේරුණා ඔන්න ඔක තමයි තම තමන්ගේ නැහැදිච්ච කම තේරුණා මොකද මේගොල්ලෝ ඉන්නේ තව අර 60ට පෙර අර කීට වැඩිය මං උසස් වෙන දිට්ටි නැත්නම් කොහොමද නාම රූපය හරි වෙන එකක් හරි මට අවබෝධ වෙන්නේ මේ අවබෝධ වෙනවා කියලාද මේ කියන්නේ පජානාති මට භාවනා කරනකොට තේරුණා මේක ඔන්න නැහැදිච්ච ගමේ හැටි බලා ගන්න. ඔන්න ඔයන්නේද කෝල් කර කර ඉතතන පල් වෙන්නේ. වැඩෙනවද භාවනාවක් ඔය. අරගිට වැඩි උසස් වීමේ රුදාව ඔය. තේරුණා නේද? එහෙම අවබෝධ වෙන්නේ ඒවා නෙවෙයි මේ කියන්නේ. ඒක හින්දා ඒ වගේ බොරු කරන්නත් බෑ. මම මුලින්ම කිව්වා මේ සම්මාදිට්ඨිය ලබන ක්‍රමය නෙවෙයි. හැමදාම කිව්වා. සම්මාදිට්ඨිය ලබන ක්‍රමය සතර සතිපට්ඨානයේ වැඩෙන කමඨහනක් වැඩිමමයි. ඔයගොල්ලන්ට කියා දුන්නේ සක්මන් භාවනාව සම්මාදීතිය ලැබෙන ක්‍රමයක්. මේ හරියුත් භාවන නිර්දේශනා කරන්නේ මොකද්ද? සම්මාදීතිය ලැබෙන ක්‍රමය නෙමෙයි සම්මාදීතිය තුල අන්තර්ගත ධර්මකාරණ. සම්මාදීතිය ලැබුවොත් මේ ධර්මකාරණ හැම එකක්ම තියනවා. වෙන් කරගන්න බැරි වෙන එක වෙන කතාවක්. ඒක මන්ටි මට තේරුණා කියන්නේ කිසිම හැදිච්ච ගමන් නැති උපාසක උපාසිකා තේරුණානේ එයා ඉන්නේ තව අර විශ්වවිද්‍යාලේ කාර්යාලයේ හිටියේ අර කිට වැඩි මං උසස් කියන න්‍යාය තුලයි එහෙම දැනුම ලෞකික දැනුම එක සම්බන්ධයක් මෙතන නෑ මේ ලෝකෝත්තර ලෞකික තමයි තමන් දැනගන්නේ ලෝකෝත්තර තමන්ට දැනගන්න පුළුවන් දෙයක් ඉතුරු වෙන්න බෑ තමන් නැති තැන තියෙන ධර්මයක් එහෙනම් මට අවබෝධ වුණා කියන්නේ අර පරණ පුරුද්ද නැහැදිච්චකම ඒවා බොරුවට ඒවෙන් පල් වෙනවා මට අවබෝධ වුණා කියලා ප්‍රශ්න අහනවා ඒවා කියවන්න යනවා ඒක ගැන හිතනවා එතකොට වැඩින්නේ නැහැ සතිපට්ඨා එතන පල්ලේ. ඉතින් ඒක නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නත් ඕනේ ධර්මයේ සරපේ කියලා දැනගෙන. බුදුහාඳුරෝමයි නිවන් දකින්න දෙන ආර්ය ශ්‍රාංග මාර්ගය හඳුන්වන්නේ සරපේක් වගේ. වැරදියට ගත්තොත් හපා කනවා. හපා කෑවොත් මිත්‍යා දෘෂ්ටි. ලැබෙන්නේ ධර්මයේ හැසිරුණොත් ලැබෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨි. ඒක නිසා බලන්න ලංකාවේ අද සෝවාන් වෙලා ඔය සර්පය හපා කාලා කී දෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිකය බවට පත් වෙලා තියෙනවා. කොච්චර ගුරුවරු ඉන්නවද එහෙම? මේ ධර්මයේ සර්පය කියන න්‍යාය ඒ විදිහටම ඇත්ත. ඉතින් එන්නේ වට වැටෙන්නේ නැතුව අර තමන්ගේ පෙර නැහැදිච්ච ගමන් මේවට අදාළ නැහැ. පෙර ජීවිතයේ කිසි දෙයක් මේ ධර්මයට අදාළ නැහැ. මං ඉස්සර ඉඳලා ගියා දුන්නා. මේකේ මාර්ය 10ක් ඉන්නවා 5 වෙනි මාර්යයන් නිදිමත තීන මිද්දේ 5 වෙනි මාර්යය යටපත් වෙන්නේ නැතුව නීවරණයටපත් කරන්න බෑ
නීවරණයටපත් කරන්නේ නැතුව සතිපට්ඨානයක් විපස්සනාවක් වැඩෙන්නෙත් බෑ සමත භාවනාව දියුණු වෙන්නත් බෑ. එතකොට නිදිමත ඉක්මවන්න ඕනේ. නිදිමත ඉක්මවනකොට ඔයගොල්ලන්ට සාමාන්‍ය ජීවිතයේදී නිදිමතෙන් අහිමි වෙන සියල්ල අහිමි වෙන්න ඕනේ. මේක ඉගෙන ගන්න නැතුව ධර්මය ගැන තීන්දු තීරණ ගන්න එක සම්පූර්ණ වැරදි. මෙතන ඉන්නේ කාටද ඊයේ රෑ නිින්ද ගියාට පස්සේ ඔය තියෙන හපංකන් ටික නිින්දෙදි තියෙද? උගච්චා, නූගච්චා, ගැහැණුකා, පිරිමිකා, වංශවච්චා, ධර්මයේ කටපාඩම් කරපු ඒවා හීනෙදිත් මතකද? අභිධර්ම ටියුෂන් ගියේ ඒවා හීනෙත් මතකද? නෑනේ. නින්දේදී අහිමි වෙනව නේද මේ කියන සියල්ල ඕවා තමයි ලෞකික වගේ. දැන් ඒ දැනුම අරගෙන ධර්ම සාකච්ඡා කරලා සෝවාන් වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? පස්වෙනි මාරයට අහු වෙලා නේ පස්වෙනි මාරයට යට ඉන්න හතරවෙනි මාරයගේ වැඩ ගන්නවා. පරිසෙන් තුස්නා. මේක හින්දා තමන්ගේ ඔය හපංකම් මෙලෝ දෙයක් මේ නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ. මොකද පස්වෙනි මාරය යටපත් උනේ ඇතිය ඒක ඉවරයි. එහෙනම් පස්වෙනි මාරය යටපත් වෙන්නේ නැතුව කාටවත් ඔය කායනුපස්සනාවෙන් ධාතුගුණ කයේ ධාතුගුණ ප්‍රකට වෙන්න බෑ. එහෙනම් කයේ ධාතුගුණ ප්‍රකට වෙනකොට පස්වෙනි මාරය නැත්නම් කොහොමද මේක ලෙඩක් කියලා තීන්දු කරන්නේ? අර පස්වෙනි මාරය නෙමෙයි හතරවෙනි මාරය කැඳවීම. මේක ත්‍රිලක්ෂණය කියලා තීරණය කරන්නේ කොහොමද? හේත් අර පහතරවෙනි මාරය කැඳවීම. දැන් ඔන්නෝක අවුරුදු ගණන් කරලා තමයි ඔය වයසට ගිහිල්ලා තියෙන්නේ. නැතුව ධාතුගුණ තේරිලා නැතුණේ. ඒ කරන්නේ අර පරණ නැහැදිච්ච ගමම උදව් කරගන්නවා කමටහන. දැන් එන්නේ දේන් වලකින්ද නම් එහෙමනම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ ධාතුගුණ එක්ක ඇලීමක් ගැටීමක් නැති තැන තියෙන්නේ මොනවද? ආන්නේ තියෙන කාරණා 16 තමයි මේ බුදුහාමුදුරු මේ සරියුත් හාමුදුරු පෙන්නන්නේ. නමුත් දැන් ඔයගොල්ලන්ට ඒක ඉන්න බෑ. එක එක ධාතුගුණ ඒ දොස්තර පස්සේ යන්න ඕනේ. නැත්නම් ඥාන පහළ වෙනවා. අවිධර්ම ටියුෂන් ගියේක මතක් වෙනවා. එතන තියෙන්න පුළුවන් ද ඔය කියන සරියුත් හාමුදුරුවෝ කියන හේතුඵල දහම. නෑ. සත්පුජ්‍යල භාවයේ එතනදී. දැන් ඒකේ ගැඹුරුම කාරණයක් තමයි මේ කාරණේ අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන එකවත් හෝ එහෙම ඕන කියන මතයක් නෙමෙයි මේ උගන්වන්න හදන්නේ. මේ පරිසම්පාදයේ තියෙන අද වෙනකොට වැඩිම ලංකාවේ විතරක් නෙමෙයි වැඩිම පිරිසක් මුලාවටපත් වෙලා තියෙන හේතුඵල ධහමේ ප්‍රධාන කාරණය තමයි නාම රූප කියන. මුද උපාදකම් වලට ඉඳගත්තම නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනවා. ඉතින් කොහොමද නාම රූප ගැන දැනගන්නේ? හේටි උසන් ගිහිල්ලා දැන් නාම රූප ගැන දන්නේ නැහැ. නාම රූප පරිච්ඡේද ඥානෙ තියෙන දැන දන්නවා. දැන් මෙන්න මේ වගේ විකාර මානසික ලෙඩ හැදෙන්නේ මේ ධර්මානුකූලව එක්ක බුදුහාමුදුරුවෝ කියන කමට අහන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් මෝඩේ වගේ කරන්න ඕනේ. නැත්නම් අනිත් පැත්ත ටිකක් අමාරු පැත්ත. අනිපැත්ත අමාරුයි කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ න්‍යායාත්මක හරියට ඉගෙන ගන්න. එහෙම බොළුවන් ගෙනින් ලේසියෙන්නේ නැහැ. ඔය හැට පනල පටන් ගන්න බෑ ඒ වගේ. න්‍යායාත්මක හරියට ඉගෙන ගන්න. ඒතකොට මේ බොරු කරපු අය ඔය පරිසම්පාදේ විස්තර කරනකොට ලොකුවටම වරද්දගෙන තියෙන්නේ ඔය නාම රූප කියන තැනයි. දැන් සරියුත් හාමුදුරු දේශනා කරන සම්මාදිට්ඨි ලාභියා
අවබෝධ කරගන්න එහෙනම් ළඟ තියෙනලු සම්මාදිට්ඨිලාභිය ළඟ නාම රූපංච පජානාති. නාම රූප සමුදයංච පජානාති. නාම රූප නිරෝධංච පජානාති. නාම රූප නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. හැබැයි ඔන්න දැන් නාම රූපය පජානාති කියන්නේ නාම රූප සැකසෙන මොහොතේ නාම රූපය හඳුනා ගන්න. ඒ හඳුනාගන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි සිහියේ සති සම්පඤ්ඤා. ඒකට තමයි පජානාති කියන්නේ. නැතු තියුසන් ගිහින් දැනගන්න බෑ මේක. දැනගත්තට පජානාති නෙවෙයි ඥානාති. ඊට තව එහෙකට ගියන්න තේරෙනවා කියන්නේ ඥානාති. විභාග ලියනවා කියන්නේ ඥානාති කියන්නේ. ඒකම කරලා කරලා අරකිට වැඩි උසස් වෙන්න හැටපැන්නට පස්සේ ධර්මයක් ඥානාති වෙන. ඉතින් දැන් නිවන් දකින්න. ඒතර බුද්ධ වචනේවත් තේරුම දන්නේ. එතකොට එහෙම දෙයක් මෙතන කියන්නේ මේ නාම රූප පජානාති කියන තැන අපි දන්න හැම ඔය කරුණු හතරකම අවසානයේ තියෙනවා නාම රූප නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේ නාම රූපය දැනගන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්චි තැනකදීමයි. ඒ නාම රූප නිරෝධ ගාමිනී පටිපදාය කියන්නේ මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි ටියුෂන් කලාව නෙවෙයි. දැන් උපාසක උපාසිකාවන් නාම රූප පරිච්ඡේද ඥානයයි නාම රූපය ගැන පජානාති වෙන්නේ ටියුෂන් පන්තියෙන්නේ. ටියුෂන් මාස්ටර් ගෙන්නේ. චරිතාමඳුරු කියන එකක්ද එතනදී මාස්ටර්ගෙන් ලැබෙන එකක්ද මේ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවට පස්සේ ලැබෙන ගුණයක්ද වැඩිච්ච තැන තියෙන ගුණයක්ද දන් දීපු තැන තියෙන ගුණයක්ද මේ නෑ සීල් රකින්න තැන තියෙන ගුණයක්ද මේ නෑ බුදු ගුණ භාවනාව වැඩුවට ලැබෙන ගුණයක්ද මේ මෛත්‍රී භාවනාව වැඩුවට ලැබෙන ගුණයක්ද නෑ ඒකායන ක්‍රමයේ තියෙන්නේ දෙකකින් ලැබෙන්න බෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා අංගාට සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ නිකන් සුදුරෙද්ද අපේ රෝගණී ඉන්න වෙලාවක ලැබෙන්න පුළුවන් එකක් නෙවෙයි මේක සුදුරෙද්ද මේ රෝගණී හිටියත් එකයි නිර්වාත්‍රෝ හිටියත් එකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච වෙලාවක ඉන්නේ ඒක ගැන දැනගෙන ඉන්න ඕනේ නැත්නම් අර බොරුවට අහුවෙයි ඔන්න බල ඒක හැම කරුණකම ඔය ගුණේ තියෙනවා හැම එකකම ඔය කියන සම්මාදිට්ඨියේ ලක්ෂණවල හැම ලක්ෂණයක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච වෙලාවක තියෙන ලක්ෂණයක් කියලා සරියුත් හාමුදුරුව පෙන්නනවා දැන් ඒක එක එක උපාසක උපාසිකාවන්ට එක එක තැන දිල වෙන්න බෑ එහෙම ලැබුණා නම් ඒක බොරුවක් තේරෙනවනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මොහොතක ලැබුණා නම් ඒක හරි තොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මොහොතක් වෙනවා තමන් කරන භාවනාව අනුව. සමත භාවනා කරන කරාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැහැ සම්පූර්ණ. නමුත් ඔය සක්මන් භාවනාව හෝ කයෙන් කය බැලීම මොන භාවනාවකින් හරි. ආනාපාන සති භාවනාවෙන් ගියත් කායේ කායනුපස්සී විහෙරති කියන ගුණයට ඇහැකි. කයෙන් ධාතු ගුණ ප්‍රකට වෙලා ඒ ධාතු ගුණ වලට ඇලීමක් ගැටීමක් නැති තැනක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා කය හරහා එන අරමුණේ. ඇහෙන් නෙමෙයි වැඩිලා තියෙන්නේ. කනෙන් නෙමෙයි. නාසයෙන් නෙමෙයි. දිවෙන් නෙමෙයි. මනසෙන් නෙමෙයි. ඒකයි මට අවබෝධ වුණා කියන්නේ මනසට වෙන එක. ඒ බොරුවක් කියන්නේ ඒකයි. මට තේරුණා කියන්නේ බොරුවක්. ඒ නැහැදිච්ච කමක් අර කිට වැඩිය මම උසස් වෙන්න එදා ඉඳලා ජීවත් වෙච්ච එකේ මේ ප්‍රතිරූපේ ධර්මයේ විකෘති කරගෙන. ඒක එක මොහොතක තියෙන එක. ඊළඟට මේ නාම රූපය නිරෝධය නිවන විදිහට දුක නැති තැන විදිහට සරිත් හාමුදුරු පෙන්නනවා. එතන දුක නැති දැනක් ආවම එතන තියෙන එක ලක්ෂණයක් තමයි නාම රූප නිරෝධ වෙලා. දුක තියෙන තැනක නාම රූප නිරෝධ වෙලා නැහැ. පවතින. ඊළඟට නාම රූප සමුදය නාම රූප නිකන් හැදෙන්නේ
හැදෙන සමුදේට දේශනා කරනවා. විඤ්ඤාණ පත්‍ය නාම රූප. විඤ්ඤාණය තමයි නාම රූප නිර්මාණය කරන්නේ. ତେର විඤ්ඤාණය තමයි නාම රූප නිර්මාණය කරගන්නේ. එහෙනම් විඤ්ඤාණය නිරෝධ වුණොත් නාම රූප නිරෝධ වෙනවා. විඤ්ඤාණය නිරෝධ වෙන්නේ නැතුව කාටවත් නාම රූප පජානාති කියන එකට යන්න බෑ. ତେର විඤ්ඤාණය කියන එක මෙතන ගැටලුව. එතන යූසර් මාස්ටර් ගන්නපු විඤ්ඤාණය දැනගත්තේ අභිධර්ම පොත්වල බොරු ලියපු, ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන අභිධර්ම පොත්වල බොරු නැහැ. නමුත් යූසර් මාස්ටර්ලා මේවට අර්ථකථන කරනන්නේ බොරු. මොකද යූසර් මාස්ටර් කියන්නේ විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි, නාම රූපේ නිරුද්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. මාස්ටර් නිර්මාණය වෙන්නේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙලා. එහෙනම් ගෝලයට පුළුවන් ද විඤ්ඤාණය නිරෝධ කරගන්න ටියුෂන් පන්තියේදී? කවදාවත් බැහැ. ඒ හින්දා ඒ වගේ විකාර කරලා කරලා වයසට ගිහිල්ලා ගියාම ওই ප්‍රශ්න ගොඩක් එකතු වෙනවා. තේරෙනානේ වඩන සතිපට්ඨානයේ ප්‍රයෝජන ගන්න බැරි වෙන හේතුව ඒකයි. දැන් එහෙමනම් ওই නාම රූපය කියන එක මොකද්ද? මේක තමයි මම කිව්වා පටලෝගත් එකම. මේ නාම රූපේ නිර්මාණය කරන්නේ නාම රූපය හදන්නේ නම් විඥානෙ. විඥාන පත්‍ය නාම රූප. ඒත් නාම රූපය කියන්නේ මොකද්ද? විඥාන කීයක් තියද අපිට? විඥානෙ කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, චිතට කියන නම. විඥානෙ කියලා 아무තු දෙයක් නැහැ. චිත සිතට කියන තවත් නම. එතකොට සිත් හට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා මිනිස්සෙකුට හයක්. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. එහෙනම් නාම රූප හදනවා ඔය ඇහැටත් පුළුවන් නාම රූප හදන්න. කනටත් පුළුවන්, නාසයටත් පුළුවන්, දිවටත් පුළුවන්. ඒ වගේම මනසටත් පුළුවන්. නාම රූප නිර්මාණය කරන. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඇහැ නෙවෙයි නාම රූපය කියන්නේ. ඇහෙන් ඇහැට පෙනිච්චි වෙලාවක සැකසිච්චි අලුත් දෙයක්. දැන් මං ඊයේ එකයි කිව්වේ ඇහැ නෙවෙයි ඇහැට වැඩිය. ඇහැ කියන්නේ චක්කු පාලි. ඇහැ තුල උපදින සිතට කියනවා චක්කු විඤ්ඤාණය. ඒකට ඇහැ කියන්නේ භෞතික ශරීරයේ තියෙන මස් ඇටලිය වලින් හැදිච්ච එක. 23 කුණපිය. දැන් ඒ 23 කුණපිය ගැන දන්නේ කෙනා හොඳට අපිට වැඩිය දන්නේ කෙනා තමයි දොස්තර. ඇස් දොස්තර. ඇස් දොස්තර දන්නේ මොකද්ද? චක්කු විඥාණයත් නෙවෙයි, නාම රූපයත් නෙවෙයි, චක්කායතනයත් නෙවෙයි. ඇහැගෙන දැන් ඔන්න අර නැහැදිච්චිය අයට වෙන දේවි. මෙන්න මෙතන තමයි මේ නාම රූපයේ හින්දා තමයි සම්පූර්ණ අර තමන්ගේ නැහැදිච්චකම එළියට එන්නේ. දැන් නාම රූපය කියන එක එතකොට ඇහැ නෙවෙයි. ඇහෙන් හටගන්නේ සිතක් නෙවෙයි. එතකොට දැන් පරිසම්පාදයේ ටියුෂන් යන්නේ කාට? ඇස් දොස්තර ළඟට. දොස්තර කෙනෙක් පරිසම්පාදයේ දේශනා කරත් ඔන්න උපාසකම්මලා බස් අරන් යනවා. මලන් ලංකාවේ ඉන්ටර්නෙට් වල කවුද ඔය බොරු පරිසම්පාදිය උගන්වන්නේ? දොස්තරලා ඉංජිනේරු. ඒවට රැවටෙන්නේ කවුද? අර 60 වෙනම උපාසක උපාසිකා. මොකද බුදුහාමුදුරන්ට වැඩිය දොස්තර සරණ යනවා. ඉංජිනේරුව සරණ යනවා. ඒකමයි ජීවිතය. දරුවන්ට කරෙත් ඕකමයි. ඔය නැහැදිච්චිකම 60 වෙන්නාට පස්සේ විපාක හම්බෙයි. අහුවෙන්නේ එහෙමයි. දැන් එතකොට මෙතන ඉගෙන ගන්න තියෙන්නේ නාම රූපය කියන්නේ ඇහත් නෙවෙයි, ඇහෙන් උපදින සිතත් නෙවෙයි, චක්කු විඥානයත් නෙවෙයි,
චක්කු විඤ්ඤාණය පත්තෙන් හටගත්ත දෙයක්. විඤ්ඤාණය කියන්නේ සිත නම් සිත සිතෙන් හටගන්න දේ සිත තුල තියෙන දෙයක්. සිත තුල තියෙන දෙයට ධර්ම බුදුහාමුදුරු දේශනා කරන්නේ ධම්ම. සිත තුල තියෙන දෙයට ධර්මයේ බුදුහාමුදුරගේ ධර්මයේ කියන්නේ ධම්ම. එහෙනම් නාම රූපය කියන්නේ ධම්මය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු ධම්ම අනාත්ම විදිහට දකින්නක දැන දුක නැහැ. එතන නිවනයි. එහෙනම් නාම රූපය නිරුද්ධ වෙනවා කියන්නේ ආත්මීය සංකල්පය අහක් වෙනවා කියන එක. දැන් ඔබ ටියුෂන් කලාවකින් හෝ දොස්තරගේ දැනුමකින් හෝ ඇහැගෙන ඉගෙනගෙන හෝ පාඨක විද්‍යාවකින් හෝ තීන්දුව කරනවා නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. ඔන්නෝ ප්‍රශ්න දෙක තමයි කට්ටිය වැටි. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස නැහැ. තමන් ඉගෙන ගත්ත එක හෝ ගරු කරන ධර්මයේ විශ්වාස. වෙන ධර්මයක්. එතකොට ඒ අය වයසට යනවා සතිපට්ඨානේ වඩලා. මොකද තමන්ගේ පරණ නැහැදිච්ච ගම ධර්මයට තව තවත් එකතු කර ගැනීම තුළ. ඒ පරණ නැහැදිච්ච ගම මෙතෙන්දී අහක් කරොත් ඕනම කෙනෙකුට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. තව දැන් බලන්න ඕනේ මේ නාම රූපය කියන එකේ ධර්මානුකූලව තව ටිකක් ඉගෙන ගන්න පුළුවන්. දැන් එක දෙයක් පැහැදිලි. නාම රූප කියන්නේ ඔය සිත තුල හටගන්නේ දෙයක් කියලා. ධම්මයක්. නාම රූප හදන්න පුළුවන් චක්කු විඤ්ඤාණයට පුළුවන් සෝත විඤ්ඤාණයට පුළුවන් ගාන විඤ්ඤාණයට පුළුවන් මන විඤ්ඤාණයට පුළුවන් කාය විඤ්ඤාණයට පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා චක්කු විඤ්ඤාණයෙන් හදන නාම රූපය චක්කු විඤ්ඤාණය හරහා වැඩ ගන්න පුළුවන් ඊට පස්සේ ඒක පොදු වෙනවා මනෝ විඤ්ඤාණයට. එහෙනම් නාම රූප හදන්න වෙන්නේ මනෝ විඤ්ඤාණයට උදව් වෙන්න. චක්කු විඤ්ඤාණයෙන් හදන නාම රූපය චක්කු විඤ්ඤාණයට නෙමෙයි චක්කායතනෙට වැඩ ගන්න පුළුවන් මනායතනෙටත් වැඩ ගන්න පුළුවන්. හොන්න දැන් එතන තියෙන ඇහෙන් පෙනිච්ච එක එහෙනම් මොකද වෙන්නේ? පෙනෙන්නේ නැති වෙලාවේ මනසෙන් වැඩ ගන්න උදව් වෙන්නේ නාම රූපයයි. දැන් උදේ එනකොට ඔය සුදු වැඳගෙන ආවට ලේලි දැක්කේ උපාසක අම්මට මෙහි ආපුවාම ඒකි පේන්නේ නැහැ. නවන් අර නැහැදිච්ච කම කොහොමද මෙහි දීලියට එන්නේ? ලේලි ගහන ඇහිලාද? අටහ නැහැයිලාද? රූපෙ වෙනිලද? නෑ. අන්න නාම රූපි. තේරෙනවද? ඔය එදා එහෙනම් දැකපු හැම රූපයකම ඔය නැහැදිච්ච කම ඉතුරු කරගෙන එනවා. ඒක ඕන වෙලාවක ප්‍රයෝජනයට අරන් වඳුරට පුළුවා සංසාරේ හදන්න. ඔකට නේ නාම රූපේදී කරන ලොකුම සාංශාරික ක්‍රියාවලිය. එහෙනම් මේ පංචේන්ද්‍රිය ඔයගොල්ලෝ දැන් මැරෙන්න යනකොට තියෙනේ අද කරපුවා. අද එක එකට බැනපුවා. මරණ මොහොතේ මනින්නේ නැහැනේ කාටවත්. කවුද එන්නේ එහෙනම්? බයිනකට හදපු නාම රූප පරම්පරා නාම රූපය කියන මෙන්න මේ ටික තමයි වඳුරු අල්ලගෙන අවසානයේ සතර අපායට ගෙනියන. එහෙනම් මේ නාම රූප නිරෝධ වෙන්නේ නැතුව සංසාර විමුක්තියක් නැහැ. එතකොට අර අත්දැකීම් කියන්නේ මොනවද ඔය? හැමදාම කෝල් කර කර කියන, හැමදාම ලියන භාවනාවෙන් ලැබිච්ච අලුත් අත්දැකීම මේක නම් කියන්න ඕනේ හාමුදුරනේ. මොකද්ද?
අර ධාතු ගුණ වලින් හදාගත්තේ නැහැ දීච්චි නාම රූපය. නිරෝධ වෙලාදී. දැන් අභිධර්ම ටියුෂන් ගියාට පුළුවන් ද විසඳ ගන්න ඕක. ටියුෂන් යන්න යන්න ඔය නාම රූප හදලා නැහැ දීච්චි කම වැඩියෙන් කරනවා නේද? එහෙනම් මෝඩය වගේ සතිපට්ඨානේ වැඩි වනන්දිනු නැත්නම් පරදී. ඒක භාවිතා නොකරන හැම කෙනාම පරදිනවා මිස අදිනන්නේ. ඔය නැහැදිච්චි වැඩේම කරනවා දිගට. නමුත් මේක ධර්මානුකූලව මේක තේරුම් ගන්න බැරි වෙන එක වෙනම කතාවක්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක තේරුම් ගන්නම ඕනේ. ඔය නාම රූපයේ ඇතුලේ තියෙන එක කෑල්ලක් හරි හරියට දැනගැනීම තුළ යම් කිසි විදිහක ගුණයක් ගන්න පුළුවන් නැත්නම් අර මූලය වගේ බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් ප්‍රතිපත්තාණි වැඩ. ප්‍රශ්නේ විසඳෙන්නේ ඉතින්. නැතුව මේ හැමදාම රස්ති ආදු ගෙහුවා කියලා බල මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරෙනානේ. ඒක විසඳන්න බෑ. දැන් බල මං කියා දෙන්නම්. ඔය නාම රූපය කියන එක එතකොට පැහැදිලිනේ මනසේ හටගන්න දෙයක් කියන්නේ. මේක තියෙන්නේ මෙන්න මේ කාරණා තුන මතයි. පළවෙනි එක ඇහැ තියෙන්න ඕනේ. ඇහෙන් නාම රූපයක් හැදෙන්න නම්. නමුත් ඇහැට ශක්තිය නැහැ නාම රූපයක් හදන්න. ඇහැට යමක් පෙනිලා පේන වෙලාවක පේන්න නම් ඇහෙන් චක්කු විඥානය කියන සිත පහළ වෙන්න. මෙන්න මේ චක්කු විඥානයට පුළුවන් නාම රූපේ නිර්මාණය කරන්න. නාම රූපේ නිර්මාණය කරපුවාම ඒ නාම රූපයට පුළුවන් චක් ආයතනෙ හදන්නත් පුළුවන් මන ආයතනෙ හදන්නත් පුළුවන්. ආයතන කියන්නේ තව එකක්. තේරුණානේ? දැන් අර දොස්තරලා එක ගනුදෙනු නෑ මෙතනින් එහා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. දොස්තරගේ ධර්මයක් නෙවෙයි, භෞතික විද්‍යාවක් නෙවෙයි, මේ ජීව විද්‍යාවක් නෙවෙයි, උද්භිද විද්‍යාවක් නෙවෙයි. දැන් ඒවා පස්සේ ඒවා බුදුවරයා කියලා කලකන අයට මෙතන ගැටලු. මේ ඔක්කොම තියෙන්නේ චක්කු සෝත ගහන ජීව කය කියන තැන. ඔය විද්‍යා ටික තියෙන්නේ භෞතික විද්‍යා, රසායන විද්‍යා, ජීව විද්‍යා ඔක්කොම තියෙන්නේ. දැන් ඒකේ පඬිතු වුණා කියලා එතනින් එහා ටික බෑ. එහෙනම් චක්කු විඥාණය හටගත්තාම විඥාණ කියන්නේ සිතක්. ඒ සිත තුල හටගන්නේ ධම්මයක් නාම රූප. දැන් ධර්මානුකූලව සරියුත්ථමඳුරෝ මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තුලත් පැහැදිලි කරනවා ගැඹුරෙන්ම මේ නාම රූපය කියන්නේ මොකක්ද කියලා. එතකොට සිත තුල හටගන්නේ දෙයක්. නමුත් ඒක හටගන්න ඇහැන් මේ නාම රූපයක් හැදෙනකොට ඇහැට එළිය තියෙන පරිසරයේ තියෙන රූපයක් පේන්නේ. නැත්නම් ඇහැට හිස් අවකාශය හදන්න බෑ වෙන නාම රූප. හිස් අවකාශය විතරයි හදන්න පුළුවන්. එයා භෞතික ලෝකයේ වෙන් වෙච්ච රූප නැත්නම් ඇහැට බෑ නාම රූපයක් හදන්න. නමුත් කාම ලෝකයේ කියන එක හැදිලා තියෙන්නේ ඕන තරම් තියෙන තරම් වස්තු කාම වස්තු. එහෙනම් ඇහැට පුළුවා කාම ලෝකයේදී එහෙන් නාම රූප හදන්න. බ්‍රහ්ම ලෝකේ බෑ. මොකද කාම වස්තු නේ. අඩු ගාන ප්‍රධාන කාම වස්තු දෙකවත් නෑ ගැහෙන පිළිම්බාවි. දැන් ඔගේ කාම ලෝකේ තියෙන නරකම කාම වස්තු දෙක තමයි ගැහෙනු කමහ විරුගම. ඕකට තමයි අවසානේ මුලා වෙන්නේ ඔක්කොම. දැන් ඉතින් ඔය වාඩි වෙලා ඉන්නේ මුලා වෙලා ඕකටනේ. මෙන්න මොකටද මුලා වෙලා? මොකද්ද මෙච්චර කල් පෝෂණය කරේ? තමන්ටයි කිය ගැහනු ගම නැත්නම් තමන්ටයි පිරින්නම්. ඒ පෝෂණය කරන්න උදව් වුණේ මොකද්ද? ඇහැ කන නාසය දිව කය කියන එකෙන් හදපු ඔය ගැහනු කමේ නාම රූප ටිකයි පිරිමි ගමේ නාම රූප ටිකයි. දැන් මැරෙනකොට ඔය ටික නැතුව යනවා. මාසයට ලැබුලින් හෙදිච්ච ගැහණු කමයි විරිමි කමයි නැතුව යනවා. නාම රූප නැති වීද?
ඇයි ඒක මනෝමය දෙයක්. ඒක අරගෙන ඒ කරපු නැහැදිච්ච කන්ටික අනුව නැවත උපත්තිය ලබ. ආය ගැහනු ගමන් ලබ. නැත්නම් පිරිමි ගමන් ලබ. කියන්නේ අපි වගේ PIP බෞද්ධ වෙන නැහැ. කරන්න තියෙන්නේ මොකද්ද? ගැහනුකම පෝෂණය කිරීමයි විරමිකම පෝෂණය කිරීම. ගෙදෙදි කරෙත් මොකද්ද? හැට බලන්න ගා ඒකමයි. ඒකට විශේෂත්වය උනේ මොකද්ද? සුදුරෙද්දා පෙරවගත් එක විතරයි. ඇයි මේ? බුදුහාමුදුරුවෝ උද කිය දේශනා කරන ධර්මයේ දන්නේ. දන්නේ කපුව කට්ටඩිය කියා දීපු. ඔන්නේ ගැටලු වෙනවා. ඒක නිසා දැන් බලමු සරියුත් හාමුදුරුවෝ නාම රූපය ගැන කොහොම මොකද්ද කියලා තියෙන්නේ. දැන් ඇහැට ගහක් පේනවා නම් ගහ ඇහැ සිත තුල හටගන්න බෑ. මොකද සිත තුල හටගන්නේ ධම්ම. ගහෙන් හදාගත්තේ රූපීය භාවය නාම රූපේ රූප කොටසයි. ඒ රූපීය භාවයේ ගුණාත්මක භාහ ටික මනස තුල රඳා පවතින්නේ කාරණා තුනක් මතයි. බුදුහා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා කාරණා පහක් මතයි කියන. ඒ කියන්නේ නාම රූපයේ තුල තියෙන රූපය නම් අර පරිසරයේ තිබිච්ච රූපය අල්ලගෙන ගන්න එකක් ඇහැට ගෝචර වෙන ආකාරයට. ඒකට එළියේ තියෙන එකක් නෙමෙයි ඇහි හැටියට වෙච්ච එකක් ඒක. තේරෙනවනේ? එළියේ තියෙන සද්දේ කනේ හැටියට ගත්ත එක රූපයයි. සද්දයක් අපිට සාංශාරික ඉතුරුවක් කරනවා. නමුත් මේකේ නාම කොටස කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් බොරු කරාට හරියන්නේ නැහැ. මෙන්න මෙතන හරියට දැනගන්න ඕනේ. මෙතන නාම කියන්නේ සරියුත් හාමුදුරුවෝ මනස තුල සක්‍රීය වෙන ධම්ම පහ. ඒ ධම්ම පහ තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස මනිස්කාර. එහෙනම් ඇහැට රූපයක් පේනකොට ඒ රූපය අර ලීලි පේනකොට ඒ ලීලිගේ හැඩරුව එක්කම ඔයගොල්ලන්ගේ හිතේ හට ගන්නවා ලීලි ගැන තියෙන විඳීමක් වේදනාව. දකින්නකොට ඒ වේදනාව මත තමයි එපා වෙන්නේ. ඒ වේදනාව තියෙනවා හඳුනා ගැනීම තියෙන සංඥා, ඒක ගැන චේතනාවක් තියෙනවා. ඒ වගේම ස්පර්ශයක් තියෙනවා එතන. ස්පර්ශුනේ කොහෙන්ද කියලා දැනගන්න එකෙන් මේක ඇහැ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කියන. ඒකට තමයි ස්පර්ශය කියන්නේ. වෙච්ච කොහෙන්ද ආවේ මේක? නාම රූපය හැදුනේ කොහෙන්ද කියලා දැනුම අර සිත තුළ නාම රූප කියන කොටසේ තියෙනවා. ඒකින්ද තමයි පෙනිච්ච රූපයයි ඇහිච්ච සද්දයයි ගඳ සුවඳයි වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එතන තියෙනවා මානසිකාර. ඔන්න ප්‍රබලම දේ. එහෙනම් යම්කිසි වස්තුවක් ඇහෙන් නාම රූපයක් හදපුවාම ඒ කියන්නේ මනෝමය දෙයක් හදනවා. මනෝමය දත්තයක් මේක. මේ මනෝමය දත්තය තුළ පේන රූපයේ අන්තර්ගතයක් හා ඒ පෙනිච්ච රූපයේ හින්දා ඒ මොහොතේ හදාගත්තේ මනෝමය දත්ත පහක් අන්තර්ගතයි. ඒවා තමයි වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. ඔන්න නාම රූපය කියන්නේ. නාම රූපයේ ස්වરૂපය. දැන් ඕක පජානාති වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ වුණාට අද රෑ වෙනවා. ඔන්න නැහැදිච්ච එක. වෙලා මටමයි කිය. ආන්දුනේ මට පත්‍යක් සුණා. එහෙම නැහැ දිච්ච උපාසක උපාසිකාවන්ට සතිපට්ඨානය වැඩෙන්න බෑ. බොරු කරන්න වංචාව. අතීතයේ කරපු වංචාවමයි ඔය කරන්නේ. මේක න්‍යායාත්මක ධර්මයේ. නමුත් එක දෙයක් මේකේ වැදගත් වෙනවා. ඔය නාම රූපේ නාම වලින් අවසාන නාමය මොකද්ද? නාමය කියන්නේ ඔය ගත්තේ අරමුණට
මනසින් හදාගත්තේ කොටස් ටික. මනස තුලින් දාගත්තේ තීන්දුව. මානසිකාරයෙන්. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඔන්න සූත්‍ර පිටකේ තියෙන ওই විදියයි. ඒ අවිධර්ම ටියුෂන් යන අයට වරදිනවා. අවිධර්ම පිටකේ තියෙන ඔහොම නෙවෙයි. නාම රූපය ගැන. විභංග ප්‍රකරණයේ තියෙන ඔහොම නෙවෙයි. ඕවා නොදන්න මාස්ටර්ලා අර ධර්මයේ විකෘති කරනවා. අවිධර්ම පිටකේ තියෙන නාම රූපයේ නාමයට තියෙන්නේ තුනයි. ඒ තුන තමයි වේදනා සංඥා සංස්කාර. මේ පංචස්කන්ධයේ කොටස් තුනම එතකොට එතන අන්තර්ගතයි. දැන් විඥානය හදන්නේ. එතකොට මේ විඥානස්කන්ධේ වෙනම තියෙනවා. දැන් එහෙමනම් අභිධර්මයේ වැරදිත් නෑ. සූත් මේ සරියුත් හාමුදුරු දේශනා කරන්නේ නාම රූපේ නාමය කියන්නේ ධර්මානුකූල වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයයි. අභිධර්මයේ විස්තර කරන්නේ නාම රූපේ නාමය කියන්නේ වේදනා සංඥා සංස්කාරයි. දැන් ඔතෙන්දී පැහැදිලි ධර්මයක් එනවා. එහෙනම් සංස්කාර කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. චේතනා පස්ස මනසිකාරයි. චේතනහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ ඕක තමයි. දැන් සූත්‍ර පිටකයේ පැහැදිලි කිරීම සරලයි. දැන් අභිධර්ම පිටකයේ පැහැදිලි කිරීම ඊට වෙනස්. ඒ අභිධර්ම ටියුෂන් දෙන මාස්ටර් දන්නේ නැහැ ඕක. ටියුෂන් යන ගෝලයා මෙලෝදියක් දන්නේ. වයසට යන්න විතරයි ඒගොල්ලෝ දන්නේ. ඉතින් දැන් ධර්මයේ විකෘති කරලා මිත්‍යා දෘෂ්ටියෙන් මැරලයක්. මේ ඔක්කොම එකයි බුදුහාඳුර දේශනා කරන්නේ. අනේ ආය විතරයි වෙනස්. දැන් ඔතෙන්දී එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඔය නාම රූපය තේරුම් ගන්න බැරුණාට ඔය නාම රූපය තුල තියෙනවා වැදගත්ම ධර්මී. සම්මාදිට්ඨියේ මූලික අංගය ඔතන තියෙනවා. ඔන්නේ නාම රූපේ නාම කොටස තුලයි. අන්තිම නාම කොටස මානසිකාරය. මානසිකාරය තමයි සංසාරයේ හදන මානසිකාරය හා සංසාරයේ හදන්නේ නැති මානසිකාරයේ බවට පත් වෙන්නේ. නාම රූප නිරුද්ධ වෙනකොට තියෙන මානසිකාරය යෝනිසෝ. නාම රූප නිරුද්ධ නැති තැන හැදෙන මානසිකාරය අයෝනිසෝ. නැගින්දා දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒත් සරියුත් හාමුදුරුවෝ සමග සාකච්ඡා කරලා ඒ දේශනාව කරන්නේ සෝතාපට්ටි අංග සූත්‍රය. තේරෙනවනේ මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ මුලින්ම බුදුහාමුදුරුවෝ නෙවෙයි සරියුත් හාමුදුරුවෝ. ඒතර සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කරන්නේ මොකද්ද? අර බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ ගියාගත්තේ එදා හිටිය පිරිසක් මිත්‍යා දෘෂ්ටිය ඇත්ත කියලා පිළිගන්නේක වලක්ව ගන්න කරපු දේශනාව. තේරෙනවනේ? ඕක දැක්කපු බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ළඟට ආඳ ගහගෙන සාකච්ඡාවකින් දේශනා කරන ඔය නැහැදිච්චි වැඩේ මේ දා කරපු උපාසක උපාසිකාවන්ට. තේරෙනවනේ? ඒ නැහැදිච්චි වැඩේ මොකද්ද? සෝවාන් වුණා කියලා හොර සෝවාන්කම් ලබාගත්තේ අයට. හැබැයි අච්චර දිග සූත්‍රයක් නෙවෙයි. මෙච්චර ධර්ම කාරණා ලොකු ගොඩක් අන්තර්ගත නැහැ. ඊට බුදුහාමුදුර දේශනා කරන සූත්‍රයේ තියෙන්නේ හොර සෝවාංගාරයකට හොර සම්මාදිට්ඨිලාවීන්ට සෝතාපට්ටි අංග සූත්‍රය. තේරෙනනේ? චරිත් හාමුදුරුව දේශනා කරන්නේ හොර සෝවාංගාරයන්ට හොර සම්මාදිට්ඨිලාවීන්ට ඒකෙන් අහක් වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. නමුත් සම්මා දිට්ඨිය ලැබෙන්න එක ක්‍රමයක් එකක්වත් නැහැ සෝතාපට්ටි අංග සූත්‍රයේ තුලත් නැහැ සම්මා දිට්ඨි සූත්‍රයේ තුලත් නැහැ. තේරෙනවද? සම්මා දිට්ඨිය ලබන ක්‍රමයේ තියෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං කියන කමඨාන තුලයි. සතිපට්ඨානෙ තුලයි. තේරෙනවද?
දැන් ඕක නොදන්නේ නැහැ දිච්ච උපාසක උපාසිකාව නේද දිවුසෙන් යන්නේ සම්මාදිට්ඨිය ලබන. පොත් කියවල සාකච්ඡා කරන්නේ මේක කියවපුවම සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා. දැන් ඉදත් ඒක වෙලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නෙට විසඳන්නේ චරිත් හාමුදුරුවෝගේ එක්ක ඇවිදින්න චරිත් හාමුදුරුවෝ දවන් සභාව මණ්ඩපේ ඉන්නකොට අහනවා චරිත් හාමුදුරුවන්ගෙන් දැන් අහන්නේ මොකද මේ බුදුහාමුදුරුවෝම දේශනා කරපු ටික දැන් මේ ශ්‍රාවකයෝ වරද්දගෙන නම් දැන් වරද්දගත්තේ නැති ශ්‍රාවකයෙක් නේ චරිත් හාමුදුරුවෝ කවුරු පිළිගන්න චරිත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ අගසව් කියන එක පිළිගන්නවා එදා දැන් පිළිගන්නේ හින්දා බුදුහාමුදුරුවම සරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා සාරිපුත්ත මේ ශාසනයේ අපේ ධර්මයේ තථාගත ධර්මයේ නේද මේ කපු වගේ කට්ලඩියේ ධර්මයේ නෙවෙයි මේ අහන්නේ තථාගත ධර්මයේ සෝතාපට්ටි අංග කියන්නේ මොනවද එතෙන්දී සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා සෝතාපට්ටි අංග කියන්නේ සත්පුරුෂාශ්‍ර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදා තේරෙනවනේ දැන් බලන්න මනසිකාරය කොහෙද තියෙන්නේ නාම රූපේ තියෙන නාම රූපයක් හැදෙන්න නාම කොටස හැදෙන්න ධම්මතා ධර්මතා තියෙනවා පහක් ඒ පස්වෙනි ධර්මයේ තමයි මනසිකාරය තේරුණානේ දැන් සෝවාන් වෙන්න ඕනේ මොකද්ද මානසිකාර්යය දෝනේ යෝනිසෝ මානසිකාර්යය ආ යෝනිසෝ මානසිකාර්යය ගැන උගන්වන කෙනා තමයි සත්පුරුෂයා යෝනිසෝ මානසිකාර්යය ගැන පැහැදිලි කරන ධර්මයේ තමයි සද්ධර්මය නේතු මේ අයෝනිසෝ මානසිකාර්යයේ ටියුසන් සද්ධර්මයේ නෙවෙයි ඉතින් ඔයගොල්ලෝ මෙච්චර කල් බණ අහලා අහලා යෝනිසෝ මනසිකාරය දැනගත්තේ නැත්නම් දැනගන්න ඕනේ අපි සද්ධර්මයේ නෙමෙයි අහලා තියෙන්නේ. තේරෙනන්නේ නැතුව මරණකම් බණ ඇහුවා කියලා යව යහපතක් වෙනවා කියලා හරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේත් නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේත් නැහැ. බණ අහලා ලැබෙන්න ඕනේ ඵලයේ මොකද්ද යෝනිසෝ මනසිකාරය හඳුනගන්න. ඔය හඳුනගන්න බැරුව ඕන තරම් වයසට යන්නේ හඳුන ගත්තා නම් ඔය කියන ප්‍රශ්න ටික ඉතුරු වෙයිද ඔය භාවනා? දොස්තර ලොකු වෙයිද? මාස් ඇටලේ ලොකු වෙයිද? කෙන්ඩ ලොකු වෙයිද? ඔළුව ලොකු වෙයිද? තේරුණා? මේ ඕන සමංජකාරය ආයන සමංජකාරය දන්නේ නැති හින්දා. එහෙනම් මේ විඥාණයෙන් හදන නාම රූපයේ තුලයි එහෙනම් ඔය මානසිකාර්ය අන්තර්ගත වෙන්නේ ඔන්න ඔතනින් කැඩෙන්න ඕනේ සත්‍ය කරා යන්න නම් හැබැයි ඔයගොල්ලන්ට හිතලා කඩන්න බෑ ඒකට දීලා තියෙනවා බුද්ධ ඥාණයෙන් කමටහන කමටහන වැඩුවම සිදුවෙන්නේ ඔය නැහැදිච්ච යෝනිසෝ මානසිකාර්ය නාම රූපේ යෝනිසෝ මානසිකාර්ය වෙච්ච දවසට නාම රූප නිරුද්ධයි නාම රූප නිරුද්ධ වෙනකොට සලායතන නිරුද්ධයි සලායතන නිරුද්ධ වෙනකොට පස්ස නිරුද්ධයි පස්ස නිරුද්ධ වෙනකොට වේදනා නිරුද්ධයි වේදනා නිරුද්ධ වෙනකොට තණ්හාව හටගන්නේ නැහැ අන්න එතන ඉඳලා තණ්හා දිට්ඨිමාන නැහැ තේරෙනවනේ තණ්හා දිට්ඨිමාන තියෙනකොට තමයි මං ගැහණීක් වෙන්නේ මේ මගේ ඔළුවයි වෙන්නේ ඔන්න ඔළුවෙන් තණ්හා දිට්ඨිමාන ආවා තණ්හාව නැතුව මගේ ඔළුව වෙන්න බෑ මං සිංහලෙක් මං දෙමළෙක් මං උගතෙක් මොනවද මේ කොයි ඔක්කොම තියෙන තණ්හා දිට්ඨිමාන තේරෙනවද මං පෙන්ෂන් ගිහින් ඉස්කෝලේ හාමිනි තණ්හා දිට්ඨිමාන නරකම ජාතිය කියලා මං කියන්නේ අය වර්තමානයේ ධර්මයේ විකෘති කරගන්නේ පටලෝ ගන්නේ වැඩිම පිරිස ඔය කියන තණ්හා දිට්ඨිමාන පෙන්ෂන් ගිය ඉස්කෝලේ හැමිනේගේ තියෙන තණ්හා දිට්ඨිමාන. මොකද ඒගොල්ලෝ 60 පැනනකම් පුරුදු කරලා තියෙන්නේ අර කිට වැඩිම මං උසස් කියලාමයි. ඒක තමයි ඒගොල්ලන්ගේ වෘත්තිය.
විවෘතිය සතිපට්ඨානය වඩනකොට හරස් කපනවා. ඒක හින්දා මෝඩය වගේ කරන්න ඕනේ ඒගොල්ලෝ. කේන්නානි. මෙල කුල වච්ඡං ඔක්කොම ටික කැඩෙන්නේ බුදුහාමුදුරුවෝ දුන්නේ ඔය අද සමාදන් වුණේ උච්චාසයන මහාසයන ඕක රකින්න බැරි නම් වැඩක් නෑ. හරියට වැඩි මං උසස් කියලා හිතන දැන ඔය තිස්කාපදේ කැඩලා කොච්චර සුදුරෙද්ද අපේ රෝගනේ හිටියට. තේන්නානි අටසිල් කැඩිලා. ඕක පුරුදු කරන්න. දැන් නම් මේ නාම රූපේ සතිපට්ඨානේ නාම රූපය හදන තැන මානසිකාරය අයෝනිසෝ වෙන්නේ බෑ. ඒ කියන්නේ යෝනිසෝ වෙනවා වෙන්නේ නෑ අයෝනිසෝමයි වෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය බලන්න මනසිකාරයේ මේක හැදෙනවා ඔය සතිපට්ඨානෙ මෝඩය වගේ වැඩපුවාම ඔය කමඨහන වැඩුවාම නැත්නම් ඔය ධාතු ගුණයක් තේරෙන මොලක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තියෙන තැන අංශු මාත්‍රයක්වත් හැබැයි ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැන මනසිකාරයේ යෝනිසෝ ඇලෙන තැන ගැටෙන තැන මනසිකාරයේ අයෝනිසෝ තේරෙනවද එච්චරයි මෙතන තියෙන්නේ. එතකොට නිකම්ම කය තීරණ ගැන මනසිකාරය සතරපායේ යන්න තරම් අයෝනිසෝ ගුණයෙන් වැඩි. තේරෙනවද? ධාතු ගුණයක් දැනන තැන ගැටෙන එක හැබැයි සතරපායේ යන්න තරම් අයෝනිසෝ ගුණයක් නැහැ. අයෝනිසෝ කියන්නේ සංසාරයක් හදන මනසිකාරය. යෝනිසෝ කියන්නේ සංසාරයක් හදන්න නැති මනසිකාරය. තර සංසාරයක් හදන්නේ නැති මානසිකාරය තුල තියෙන්නේ මේ මානසිකාරයට තණ්හා දිට්ඨි මාන අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මානසිකාරය කාය ආයතනය තුල දැන් උදාහරණයක් විදිහට කයෙන් කාය විඥාණයෙන් ධනිස්ස තේරෙනවා. ධනිස්ස නෙමෙයි ධනිස්ස කාටවත් තේරෙන්න බෑ. ධනිස්සෙන් නාම රූපයක් හදන්න නැතුව. තේරෙනවනේ? ඔළුව තේරෙන්න බෑ කාය විඥාණයෙන් ඔළුව හරහා නාම රූපයක් හදාගන්න නැතුව. එහෙමනම් මෙච්චර කල් ජීවත් වෙච්ච කාලේ ධනිස්ස ඉස්සර රිදිච්ච එකේ දැන් නාම රූප වඳුරට ඕන්නම් භාවිතා කර හැකි ධනිස්ස රිදෙන්නේ නැතුවත් අන්න ඒක තමයි ඔයගොල්ලන්ට සිදුවෙන්නේ. ධනිස්සේ ධාතු ගුණයක් තේරෙනකොට ඒක කයෙන් නාම රූපයක් හදනවා. නමහට ඒක නිරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඊගාවට වඳුර හදන්නේ අද ඒ මොහොතේ ධනිස්සෙන් හැදිච්ච නාම රූපයට නෙමෙයි තීන්දුව දෙන්නේ අතීතයකට. එහෙනම් දැන් ධනිස්ස රිදෙන්නේ අතීතයේ රිදිච්ච එකක් තමයි දැන් රිදුනා වගේ පෙන්වන්නේ. ඔන්න ඕක තමයි දොස්තරට විසඳන්න බැරි. දොස්තර විසඳන්න පුළුවන් දැන් මේ වර්තමානයේ රිදෙන ධනිස්සේ ගැටලු ටික විතරයි. අර නැහැ දෙච්ච උපාසක උපාසිකා දොස්තර පස්සේ යන්නේ අර අතීතයේ හදපු නාම රූපවල වඳුරගේන බොරු අල්ලගෙන. දැන් ඒක බෙහෙත් බිව්වට ඇරෙන්න පුළුවන්ද? අතීතයේ හොල්මන් දැකලා බොරු හදලා ඒකෙන් හදපු නාම රූප දැන් භාවනා කරනකොට දකින්න ඇට සැකිලි. ඉස්සර ඇට සැකිලි එක අත්තල් වඳපු කරත්තේ උපාසිකාවෝ සක්මණේ අත්තල් වඳිනවා. කවුද මේ හපංකම් කරන්නේ? පැරණි නාම රූප. අයෝනිසෝ මනසිකාරයෙන් හදපු නාම රූප දැන් වඳුර අල්ලගෙන හොඳට වැඩ ගන්න. තේරුණානි? දැන් ඔය නැහැදිච්ච වැඩේ කර කර කට්ටිය සුදුරෙදි වෙරෝගන රත්තියාදු ගහනවා. කියන්නේ ඒකට විජිත නන්ද හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් භාවනා කරනවා කියලා. තේරුණානේ? ඔය වගේ බොරු කරන අයට මම භාවනා කරනවා කියලා කියන්නේ නැහැදිච්චවුන් කියලා කියන්නේ. ඇයි මේවා කියා දීලා තියෙන්නේ? කරන්න එපා කියලා කියලා තියෙන්නේ. ඒකම කරා කියලා එක තැන පල් වෙනවා. තේරුණානේ? දැන් ඔබ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ ඔය දේ
නාම රූපය හඳුනගන්න හාදිසි වෙන්න එපා, ඉක්මන් වෙන්න එපා, ඒක බැරි වැඩක්. අර පණ්ඩිත වැඩ කියන්නත් එපා, මට අවබෝධ වුණා කියලා කියවන්නත් එපා. ඒක තමන්ගේ තියෙන නරකම කම. තේරුණානේ? මේ කමටහන වැඩුවම නාම රූප නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන තැන මං කියා දුන්නා. මොකද බුදුහාමුදුරුවෝ ඒ තැන යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි තීන්දුව වෙන්නේ නම් ඔන්න ඔතෙන්දී. ඕක නොදන්නේ උපාසක උපාසිකාවෝ සිහියෙන් මිරිස් කපනවා. එතන තියෙන යෝනිසෝ මනසිකාරය. කපනවා කපනවා කියලා හිතලා කපනකොට තියෙන්නේ, මිරිස් කපනකොට තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා නැහැදිච්චකම් පුරුදු කරලා මිත්‍යා දෘෂ්ටිය පුරුදු වෙනවා. ප්‍රඥා දිනකොට අඳිනවා අඳිනවා කියලා සිහි කරලා යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. නැහැදිච්චකම්. මොකද මේ ධර්මයේ දන්නේ. දැන් එහෙම සිහි කරන තැනකද මේක තියෙන්නේ? ජප කරන තැනකද? යෝනිසෝ මනසිකාරය තියෙන්නේ නාම රූපය තුල. එහෙනම් වර්තමාන අරමුණේ සතිය පැවැත්වුවොත් ඒ අරමුණ එක්ක ගැලීමක් ගැටීමක් නැති තැන මේ කියන තැන තියෙනවා. ඒක ලබා ගන්න ඉගෙනගෙන බෑ. දන් දීලා විතරක් බෑ. සීල් රැකලා විතරක් බෑ. සමත භාවනා කරලා කොහෙත්ම බෑ. නාම රූප නිරුද්ධ වෙන්නේ සමත භාවනාවෙන්. වෙන්නේ නාම රූප ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රියයන්ගෙන් හදන එක නවත්තමු. මනෝ ඉන්ද්‍රියෙන් එතකොට ඕන තරම් නාම රූප හදාගෙන ඒක පවත්වගෙන යන එක තමයි සමත භාවනාව. සතිපට්ඨාන භාවනාවකින් විතරයි නාම රූප නිරුද්ධ කරගන්න පුළුවන්. ඒක තමයි ඔය පුරුදු කරන්නේ. ඒක කරන වැරදි ටික තමයි නැවත නැවත මං කිව්වේ. ඒ වැරදි කරමින් පුරුදු වුණාට කාලය ගෙව්වට ඉස්සරහට යන්නේ නැහැ. තේරුණානේ? ප්‍රධානම නාම රූප නිරුද්ධ වෙච්ච තැනක කතාව තියෙන්න බෑ. තව එක 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 කතාවක් තියෙන්න බෑ. එහෙනම් සම්පප්පලාව තියෙන තැන නාම රූප නිරුද්ධ වෙලා නැහැ. නාම රූප නිරුද්ධ වෙච්ච තැන තව එකෙක්ගේ වැරදි දකින්න බෑ. තමන්ගේ හරිකම දකින්න බෑ. තමන් හරි කියන තැන නාම රූප නිරුද්ධ වෙලා නැහැ. තමන් හරි කියන තැන තමයි අනික වැරදි වැරදි කියලා ඉන්නේ. දෙපැත්ත තියෙන කාසිය දෙපැත්ත. එහෙමනම් සතිවට්ඨාන වැඩිම තුල අර වගේ නැහැදිච්ච එකක් අඩු වෙන්නේ නැත්නම් එතන භාවනාවක් නැහැ. ඒක දැන පල්ලෙන්න. තේරුණානි? ඒ කියන්නේ අවබෝධයෙන් යන්න ඕනේ තමන් ඉස්සරහට යනවද නැද්ද කියලා තීන්දුව වෙන්න ඕනේ. කාලය අනුව නෙවෙයි, වයස අනුව නෙවෙයි. මේකේ සාංශාරිකව තමන් මෙච්චර කල් කරපු නැහැදිච්ච කන් ටික ඇතුලෙන් අඩුවීම අනුවයි, ඇතුලෙන් ශේවීම අනුවයි. නැතු ඉඳගෙන හිටිය විදිහවත් සක්මන් කරපු පැය ගාන අනුවත් මේවා තීන්දු කරන්න එපා. ඒවා තීන්දු කරන මා මේ සීමා මායිම් නෙවෙයි, මිමි නෙවෙයි. තමන්ගේ නැහැදිච්ච කමේ අඩුවමයි මෙතනදී වැදගත් වෙන්නේ. නාම රූප නිරුද්ධ වෙනකොට සිදුවෙන්නේ නැහැදිච්ච කමේ යමක් ශේවෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඉස්සර දැකපු ඇහෙන් නාම රූපියා වැරදි දිහ දකින්නවද එක්ක ඒ දේ හොඳ වෙනවා නැත්නම් නරක් වෙනවා. ඒතර හොඳ වුණේ එකත් හැමදාම අයෝනිසෝ මනසිකාරය තුල හැදිච්චි නාම රූපියා. නරක් වෙච්ච එකත් හැමදාම අයෝනිසෝ මනසිකාරය තුල හැදිච්චි නාම රූපියා. සතිපට්ඨානේ නාම රූප නිරුද්ධ වෙන විදිහට භාවනාව දියුණු වෙනවා නම් මොකද වෙන්න ඕනේ? අර වෙනද හැදිච්ච වෙනද පෙනුන රූපේ හොඳකම නම් හොඳකම එහෙමම තියෙන්න බෑ. ඊට වැඩිය හොඳ වෙන්නත් බෑ. නරක් වෙන්නත් බෑ. තේරෙනවද? ඔන්න ඕක තමයි වෙන්නේ. නමුත් සතිපට්ඨානේ දියුණු වෙනකොට කට්ටියට වෙන්නේ මොකද? හොඳ ඒවා හොඳ වැඩි වෙන. ඒක කවදා වෙන්නේ? නරක ඒවා තව නරක් වෙනවා. ඒක වෙන්නත් බෑ.
නරකේවා හොඳ වෙනවා ඒක වෙන්නත් බෑ හොඳ ඒවා නරක් වෙනවා ඒක වෙන්නත් බෑ තේරෙනවද ඔන්න ඔවා තමයි ඔය ධර්මය ඇතුලේ තියෙන ගැඹුරු දේවල් නමුත් ඔය ගැඹුරු දේවල් පස්සේ යන්න එපා ඒවා ටියුෂන් වලින් මෙච්චර කල් මාස්ටර්ලා පස්සේ ගියාට ඉගෙනගෙන මේ ලෝකේ හැදෙනවා ඔක්කොම පහසුකම් ලැබුණා කියන්නේ මේ 21 වෙනි සිය වසරේ තියෙන මුලාව තේරෙනවද මේවා ඉගෙනගෙන නෙමෙයි ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු කමඨහන ලැබීමෙන් ලැබෙන ප්‍රතිඵලයි. මලපොතේ යකුරක් බැරි මිනිහට කමඨහන වඩන්න පුළුවන්. මේ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම ලැබුණ නැත්නම් අතීතී මිනිස්සු කොහොමද නිවන් දකින්නේ? මේ ඉන්නේ උගත් කෙනෙකු විතරයි නිවන් දකින්නේ. අද ඉන්නේ හිතාගෙන ඉන්නේ එහෙම. එහෙම එකක් නැහැ මේ. ඔය සියලු හපංකම් ඉවරයි. නිදිමත ඉක්මවපුවා. ඒ ඊට මෙහා තියෙන එක දෙයක්වත් යෝනිසෝ මනසිකාරයට උදව් වෙනේව නැහැ. අයෝනිසෝ මනසිකාරයට උදව් වෙනේව තියෙන. රෑ නිින්ද ගියාම අහිමි වෙන දේ අයෝනිසෝ මනසිකාරයට උදව් වෙච්ච දේ ඒවා යෝනිසෝ මනසිකාරයට උදව් වෙන්නේ නැහැ. ඒක හින්දා සක්මන් කරලා නිදිමත ඉක්මවලා ධාතු ගුණ තේන්න කොටත් අර නිින්ද ගිහිල්ලා අහිමි වෙච්ච දේ අහිමිමයි. ඒකත් ආයක ඇඳවල මිනිහා තමයි අර ප්‍රත්‍යාදුකාරයා. තේමන කමටහන සාර්ථක වෙන්නේ නැති කෙනා. ඉතින් ඒ විදිහට ක්‍රියාත්මක වුණාම බලන්න ඕනේ හැමෝම දැන් සම්මාදිට්ඨි සූත්‍රයේ කාරණා 11 12ක් අද වෙනකොට කිව්වා තව හතරක් ඉතුරු වෙනවා. ඒ හතර ඔයිටත් වැඩිය ගැඹුරුයි. මොකද මේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මාදිට්ඨිලාභයේ තියෙන්න පුළුවන් සියලු ගුණයි. එතකොට මේ සමහර කෙනෙකු රහතන් වහන්සේකට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. නමුත් එක ගුණයක් හරි තේරෙනවා. මේකේ පහසුවෙන් තෝරගන්නේ එක තමයි මුලට දාලා තියෙන්නේ. කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති. මේක ඕන කෙනෙකුට තෝරගන්න පුළුවන් වෙනවා. 16 වෙනි එක තියෙන්නේ ආශ්‍රවංච පජානාති, ආශ්‍රව සමුදයංච පජානාති, ආශ්‍රව නිරෝධංච පජානාති, ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේක හැබැයි රහතන් වහන්සේට විතරයි තේරෙන්න පුළුවන් හරියට. මොකද ඒ කීනාශ්‍රව වෙන්නේ එතකොටයි. තේරෙනවද? නමුත් නැහැදිච්ච උපාසිකාවට තේරෙනවා. ඒ නැහැදිච්ච කමින් තේරීම් ගත්ත එකක් මිසක් ධර්මයේ නෙමෙයි. බණක් ඇහුවේ හැටි තේරෙනවා. තේරෙන්නේ මොකටද? අර ටියුෂන් කලාවෙන් තේරුම් ගත්තේ. ලියන්න කියන්න කියලා දෙතිස් කතා කරලා සුදු වෙනකන් පන්සලක් ගන්න රත්ය අදු ගන්න. ඒක නෙමෙයි පජානාති කියන්නේ. ඊට වැඩිය ගැඹුරුයි. ඒ නිසා මේ කියන ධර්ම කාරණායක සෙල්ලම් කරන්න එපා. ධර්මයේ සර්පේ. තේරෙනවද? මේ කියන ධර්ම කාරණා සියල්ල ඕනම සවකයකට සතිපට්ඨානෙ වැඩිමෙන් ලබා ගන්න පුළුවන්. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් විදිහට තමන්ගේ ප්‍රතිපත්තියෙන් කරන බුදු ආරියෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ඉතින් හැමදිනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.